ගරු පාර්ලිමෙන්න්තු මන්ත්‍රීතුමා අපි දන්නවා මේ පහුගිය කාලේ පසරකටික මාට කලින් ඇතුුණ තත්ත්වවෙත් එක්ක රනිල් වික්‍රම සිංහ වර්තමාන ජනාධිපතිතුමාට ඔය තැන භාරධෙන ශ්‍රී ංකා පොදජයන පෙරමුුණ බන්දේශීක තියලා මේක බාර දෙනවා දැ එතකොට මේ වෙන්න කොට එතුමාගේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නොයෙකුත් අන පනත් ගෙනල්ලා යම් යම් අවස්ථාවදී ආර්ථිකම ය වශෙන් පවා ජනතාව දැඩි පිඩාවට පත්තුලයි ැය පිදන්න ශ්‍රී ලංක පොදුජන පෙරමුණ එහෙම මේ නතාව පීඩාවට පත් කරන්න බලාපොරොත්වෙච්චක්ෂයක් නෙවෙයි නමුත් දැන් මේ තත්ත්වය ඔබතුමාලට බලපානෙුොහොමද අපේ ආර්ථික ප්‍රතිපත්ති අදටත් මැදමාවතේ කැන්නේ නිදහස් ලඳපල ආර්ථිකයක් තුළ යම් සාධාරණ වෙළඳ පල තත්ත්වයන් පත්තාගෙනයන රජ්‍ය මැදිහත්වීම යම්මටමින් සිදිවියුතු ආර්ථික ප්‍රතිපත්තියක් අපිතා කලේ ශ්‍රල්ලක නිදහස් පක්ෂයේ මූලයන් සහිතව පොදුජන පෙරමුණ නිරමාණය වෙද්දි. හැබැයි මේ පවතින ආර්ථික අර්බදත් එක්ක අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්ත්‍ර මුල්ල්‍ය අරමුදලත්ක ගැදනු කරන්න. ජාත්‍යන්තර මුල්්‍ය අරමමුදල වෙත එන ඕනම රටක් එක් ජාත්‍යන්ත්‍ර මුල්ල අරමුදල ගණදනු කරන්නේ නව ලිබරල්වාදේ ප්‍රදහනම මූලධර්ම කොන්දේසිවිදියට පනවමි. ඒ කොන්දේ සිතමයි, රාජ්‍යයාදෑම අනිවාරයෙන් වැඩිකර ගතයුතුයි. පිදන්නවා පෙට්‍රෝලියම් නි්පාදන නැති ඕනෑම ර ප්‍රධානම රාජාදායම මහජනයාගෙන් අයකරගන්නා බදු. ඒ නම් ලංකාවගේ රටකට රාජාදෑම් වැඩිකරගන්න බදුපනවනවාට වඩායහාගිය ප්‍රමුක විකල්පයක් නෑ. ඊට වඩා යටතිින් තියනෙනෙවයි ඉතාම පුංචි ආදෑම් තත්වයන් එෙන්නේ. ඒවගේම ජාර්තන්තර මුල්ල්‍ය අරමුදල ඕනම රටකට කියනවා ආණ්ඩුව වෙළඳපල ඇතුළ ඉන්නවා නම්. ඒ අලවිකිරින්. නිෂ්පාදන පිරිවෑ එකට ඔුන්ගේ වචනයෙන් සිංහලෙන් කියෙනවනම් පිරිවෑ නිරූපිත මිලකට ඒ විකිනීම් කළයුතුයි කියල්. ඒතමයි විදුලිය එකේඒ මිලවැනි පශ්ෂ පටලෙන තැන්. ජලබිල් පත වැනි තැන් පටලෙන ඇැන්. ඒවගේ ඔුන් කරන ප්‍රාහන තුංගෙනනි කොන්දේය තමයි. ආණ්ඩුව වෙළඳපලේ මැදිහත්වීම අවමියත අවමනෙේ ඔුන්ගේ ඇත්තම දහස බිඳුව වියයුතුයි. න්‍යාමණය පමණක් ආණඩුව කලාම ඇතිවගේ තත්්‍රයන් කියන්. ඒ අනුව තමයි ඔය තියන රාජ්‍යවීවසායන් ප්‍රතිසංස්කරනය වෙන්නේ අපි ඔය සමහරු බොරුවචනයක් කියයනවේ පාඩු ලබන රාජායතන ප්‍රතිවගත කරණය කලා පාඩු ලබන කියෙක නෙවේ අයෙන් එකගේ මුල ධර්මය වෙලඳපල මැදිහත්වීමෙන් රාජීවත්වයුතු කියෙනකතමයි කියන්නේ ඉතිං ද මේවා රනිවික්‍රම සිංහ මාත්ත්‍යයාගේ දේශපාලන ප්‍රතිපත්තිීමයි වැරදිවිදියට පිට තේරුගන්න බැහැ හේතුව ජාත්‍යයන්ත්‍ර මූල්්‍ය අරමොදලත් එක්ක එකගතාවන් සහිත වැඩිලක්ක එක කියන්නේ එහෙෙනම් අපි තරහ වෙන්නන අයම ැකත්තෙක් ඊට පස්සයනි පැත්තැරුුණාම. අයම එකගත් රහ වෙලා එක්ක තරහ වෙලා මේ වෙලාගේ අපිට ඉස්සරහ ෑයන කොහොත්බ. ග මේ වෙලාව මේ ඇතිවෙලා තියන ක්‍රමවේදයන් ඔබතුමල්ලාගේ සහෝගය ඇතුව තමයි සිද්වෙට ජාත්‍ර මුූල්ල අරමුදුලට යමු කියලා මේරට හැමෝම කිවන්නේ දැන්ඟ ඔබට මතකනම් මේ රටේ පාර්ලිමන්තය ඇතුළ තරගයක් තිබන ම තම ඉසල්ලම කිව කිය. ගැනයිFයන්න ම තම ඉස්සල්ලම කිව කියල ඔබ ඇහුුණද ඩොක්. හර්ෂද සිල්ල කියන. සජිත් ප්‍රේමදහස කියන ඔබට හුණනේද සජබය තමයි මුලින්ම කිව කියලා. ආ්ඩුවම සහර කියන ඇහුනේ දිනං එදා ඉඳලම කිව් කියල. අයි එකට යනයි කියෙන යෝජනාව ඇතුළෙම තියෙන්නේ බදු වැඩිවීම. ප්‍රතිවහගතකරණයන්. රාජ්‍යය විසින් කරන ව්‍යාපාර එම නැතනම් විදුරුවල මල්ලය ෝට බෝඩ් එක පෙට්‍රෝලියම් මේ ආයතනවල බහන්ඩ සාසේවා වන්නේ හිිල ැඩිවීම. පොතුමල්ලගේ හෙම රුකැක්ති බුණන්න හෙමක්ද මටැහුණ. තර ල්ල ර දලට අන්නන මගන කතාව. අපි ජාත්‍යන්තර මූල්ල අරමුදලට ගියාට පස්සේ මෙන්න මේ තත්වන්ට මහුණ දෙන්න සිදුවන නිසා. අපි යම් දුරකට උත්සාහ කලා මේ තත්ත්වයන් පාලනය කර ගනිමි නිසරහට එයන්න. ජාතන්ත මුල් අර මුදලත්ෙක සාකච්චාව පටන්ගත්තේ නනි විකමසි මහත්ත ජතිතප තුට පසනන්න නෙවේ. ඒඒ ඒ ඒක වැරදි අදහසක් සමාජගත වෙලා තියෙනවා. ල්රාපක්ෂ හිට දල්ලමතිවරයා. දෙදා විසි දෙකේ මාර්තුමෙනකොට මේ මූලි සාකච්චා සියල්ල අවසන් කල්ලා අපප්‍රේල් මාසේ දහතරහෝ පහලවැනි දිනක මුදල්ලමතිවරය විදියට එතුමා ගේල්ල ල්ළංඟ අවසන් සාකච්චාවටත් යන්න හිටද්දදි තමයි හු කැිෙනටුමල්ලෙන් ඉවත්වීමට එතුමාට සිද්ධවෙන්. හැබැයි අපි ඔබ කියන කහරි අපි යම් මට්ටමකට උත්සාහයක් දැරුවා. අයF එකේ මැදිහත්වීමකින් මෙපිට මේ තත්ත්වය කළමනා කරනය කරග. අපි ඒක එහෙම කලේ, ආන්ඩුව පැවත්ම ගැන හිතලා නෙවෙයි මෙන්න මේ වැඩිවම් මහජනයාට අරබුද සහිත ආර්ථික තර්යෙද දරගන්න බැරිබ තේරුම්ගත නිසා. ඔබ දක්කන හිටපු මහැකව අධිපතිවරයවා කැඳවාලා ඔය බංකොලත් භහවය සම්බන්ධ කරුණු මර්ශණය කරන පර්ලිමෙන්තු ශේෂ තේරීම්කාර සභවි මේ ගැ කතා කලා. හැබයි කෙනෙක්ට ඔන්න තරක කරන්න පුලුවන් අපේ උත්හ වැරදනා කියන්න. ඒ තර්කයට අපි එකවර පිටුපාන්න වැැරිවෙයි. නමුත් අපි ඉතාම සත්්භාවෙන් මේ ගමන ඉස්සරහට එමින් හිටියේ. මොකද දෙදස් දහය පහළව පොදුවේගත්තතාහම දෙදස් පහ දාහතර සමස් දහි පාලනේ සමන දෙදස් පහේන්දලා දවාස් දාහතර දක්වා මහින්දරජ පක්ෂේ ජනාධීපතිවරගගේ පාලන සමය අර දේශද හෝම්ග්‍රවන් සලූෂන් කියන ැනට අප රටේ ආර්ථක අරගනැවිල්ල තිබුණ අපිට පෙරාද්දකීමකුත් තිබුණ. අර්බු දෙයක් සහිත මොහොතක. ්‍රදේශක විසඳුම් සහි ර්ථිකයක් පිළිම අපි මොඩ්ඩලඒ ආකෘති අත්හදා බලලා සාර්ථකත්ය අත්විඳලා හිටි එනි සම එක අඳුරය අතපතගෑමක් විදිට කාටහරි විශේෂක් ියුරු පෙනවන එකත් වැරදි. හැබැයි මේ මොත රදාල අපි සාර්ථක වුණේ නැ කියන ර්යයක් සාධරණයි පැදිල් දැබුතුමයින දැන දැන්ග අපි දන්නවා දැ එසේ වෙතත් ජනතාව පීඩාවෙන් ඉන්නවා සහ ජනතා හිතවාදී ආණ්ඩු පිහිටවයි යුතුයි කියන මතේ මහිතන් ඔබොතුමත් තින්න්න අය සාධරන මතේ. නුතම බුතුමල්ල කටයුතු කරෙ අපි ශ්වාස කරනවා. දැන් කසේ වෙතත් තව වැඩිකාලයක් නෑවෝ ජනාධිපතිවරණයකට හ මහමැතිවරණයට හැබැයි විද්වතුන් සහ සමාජයේ මතයක් පලවෙන්නවාඒ වගේම කතාබහක් වෙනවා ජනාධිපතිවරණයඋනත් මේ තියන්ඩ තියෙක් නෑ හිට වඩා එයයාගේ ලෙකු නීතිරීති පන්නවරන්න මෙම ඉදී කියලා දැන්. බතුමල්ලත් මංහිතන්නේ නොෙක් නොෙක් අය ජනාධිපති අපේක්ෂකෝ කියලා නම් කරගෙන දැම් ෙදසළටුතුරගන යනවා යම්බලාපොතුවක් ඇති. හැබැයි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීම සඳහා ඔබතුමල්ලා මේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව ත ජනතිිපතුමා මැතිවරණ පවත්වවා නැතුව කටයුතු කරනවා අන ඒ පිළිබඳ ඔබතුමා මොකද දෙ බතුමාට කියන්ී නැතරු. හමයි ලංකාවේ චන්දකාල් දැමීමේ නරකම උදාහරණය තියෙන්නේ පළත් සබා මැතිවරණය. කල්තැබවා කල්තැබෝ විතරක් නෙමයි පලත් සබහ ආර්තන වියෝහය එකන මිනීමරාගන ලේහලාගෙන ඇති කරපු දේශපාලනිික වියෝහයක් අද මේරට සම්පූර්ණින් අහෝසිවෙලා ගිල්ල තිය. එක තමයි මැතිවරන්න කල්දමීමට අදාලෝ මේරටේ තියන නරක මුදාහරණය. දෙවනුව අපිත් වගකිවේතු ඉළඟ තනතමයි පලාාත් පාලන මැතිවරණය මොහොතේ කල්දමා තිබීම අපි මේ කරපු වරදම ඒ අපි කියනක ආණ්ඩුවේ අපි ප්‍රධාන පාර්ශෂවකරුවෙක් නිසා පිට අපි ඇතුරේ නෑකිල කියන්න බැහැ නමුත් පක්ෂයක් විදිහයට පොදදුජන පැවුණ විදිහට පළත්ප පලන්න මැතිවන්නේ මොත අපේක්ෂ කලා අප විවෘතව කතා කලා. නමුත් මේ මොහොත්ත තරම් සාධානය හේතු නැතුවත් පළත් පල චන්දය මෛත්‍රී පාල ජනාධිපත්තුමාගේ හපල් ආණ්ඩුව කල්දැම්ම. අවුරුදු දෙක හමමාරක්කේ චන්දය කල්දම. ඇැබැයි මම දැඩිම විශවාස කරනවා. ඊළඟ ජාතික මැතිවරණ දෙකනම් දින එහෙට මෙහිට වෙනස්වෙන්නේෙ නෑ කියලා. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයේ මූලික මූලධර්ම ඉතාම ශක්තිමත්ව ස්සාාපිති වෙලා තියෙන්නේ. මේ ජාතික මැතිවරණ දෙකනම් ඊළඟ ජාතික මැතිවරන්න දෙකේ නම් දින හටම මෙහට වන්නෙ නෑකි නක තමයි. අපේ විශ්වාසය අපේ අරමුණ බලාපොරොත්තුවසාපේ සටන්න තියන එතන ොකර ජනාධපතිතුමා දැමේ ඔය කරගන වැඩ පිලිවලත් එක්ක. මේ ඔබතුමල්ලට මේ මම විශ්වාස කරනවා කියන වචෙන් ඔබතුමා කතා කරන මේ රිජුව කරට බැරිතත්යක් උදව න තාමඉතාම රජුවකේ මමකිව අපේ විශ්වාසය බලාපොත්තුව අපේ සටන මේ තුනම තියන්නේ ඉළඟ ජාතික මැතිවරණ දෙ නිශ්ෂිත දිනවාකවානු සහිතව පැත්වුතුයි කියලා. මේ ජනාධිපතිවරන්නේ කවුරුත් ැඳවන්න ඔන්න. නිරුත්සාහිකව අනිවාර්යෙන් ඉළඟ ජනාධපතිවරන්නේ දිනවකවානුව. ලංවෙනකොට සභහ විකෝ කැඳවෙනවා. සමහර එකන ඒ මැතිවරණය කාටවත් කල්දැමීමක් කරන්න විදිහක් නෑ ඉතාම බරපතල විවස්සා සංශෝධයක් නැතුව. එහෙම යනවා නං ඒත් කිසිම් ආකාරයක මැතිවරණනාකෘතියකින් මහජයයා අළඟට යන්න වෙනවා ජර්මත් විචාරයක් පිදිහයටටවා. එකන චන්දයක් නැතිව තව වැඩිදුරක් ැන්න බෑ කියන එකයි ම අහරු කර. ඔබ බතුමා සඳහන් කරන විදිහට බරපතල විවස්ථා සංශෝධනයකට යඩ යම් අය තීනය කළොත් ඔබතුමල්ලගේ සහය ලබෙන ෝද මම හිතනවා එවැන්නට ප්‍රයෝග අවස් සවක් හැදෙන්න්නේ නෑ කියන එක මකද මේ ඊළග ජාතික මැතිවරණ දෙකට අදාලා තත්ත්වයන්ට නිදහස්ස ඉඩ දීතුයි කියන තැන තම පි දේශාල පක්ෂයක්වි දෙරී